of music. ජනාධිපති තුමා එක්කත් අගමැති තුමා සභානායක තුමා මුදල් ඇමති දෙන්නම Central Bank Governor Treasury Secretary එක්ක සාකච්ඡාවක් දැන් පවත්වුවා. මම පමණයි පක්ෂයෙන් අද සහභාගී වුණේ. එතන අපේ concerns කීපයක් මම මතු කරා. පළමුවෙම විනිවිද පාභාවය නැති නිසා මේ technical assistance reports කියලා IMF ආණ්ඩුවට දෙනවා. ඒකෙන් තමයි analysis තියන්නේ. ඇයි recommendations කීපයක් මේ වගේ recommendations දෙන්නේ කියලා analysis තියන්නේ ඒක ඒකෙමයි. ඒක අපිට දීලා නැහැ. ඒක රටට publish කරලත් නැහැ. අද දින එකඟ වුණා ඒවා මට දෙනවා කියලත් අනිකුත් විපක්ෂයේ ඉන්න පක්ෂ නායකතුමන්ලා ඉල්ලුවොත් ඒගොල්ලන්ටත් දෙනවා කියලා ඒ හරහා අපිට දැනගන්න පුළුවන් මේ රෙකමෙන්ඩේෂන්ස්ට ඇනලිටිකල් බේසිස් එකක් තියෙනවද නැත්ද කියලා බලන්න. ඒක බලුවට පස්සේ තමයි අපිට කියන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට සපෝට් කරන්න පුළුවන්ද නැත්ද කියලා. මොනවද දැනට අපිට පේන්නේ IMF ප්‍රෝග්‍රෑම් එක මේ රටේ ජීවත් වන දුප්පත් මිනිසුන්ට පාඩු ලබන්න වගේ තමයි පේන්නේ. අනිත් අයට මේකෙන් එච්චර පාඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ඇනලිසිස් අපිට හම්බුණාට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් විකල්ප මාර්ග තියෙනවා නම්. එක උදාහරණයක් මම අද පන්තු කරේ. රෙවනියු ඉන්ක්‍රීස් කරන්න ඕනේ නම් විතෝල්ඩින් ටැක්ස් රේට් එක ඉන්ක්‍රීස් කරන්න තිබුණා. ඒ කරන්නේ නැතුව වැට් එක 18% එකට වැඩි කරාම දුප්පත් මිනිසුන්ට තමයි අමාරුට වැටෙන්නේ. ඒ වගේ උදාහරණ කීපයක් මම අද මතු කරා. මේ ඇනලිටිකල් රිපෝර්ට්ස් අපිට හම්බුණාට පස්සේ අපි අපේ තීරණය දෙන්න පුළුවන් මේ රෙකමෙන්ඩේෂන් සපෝට් කරනවද නැත්ද කියලා. අයිමත් IMF එකේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වෙනවද අයිමත් මෙහෙම උන් යන්නේ ඉතින්? ඔව් එමයයි ජනාධිපතිතුමා කිව්වේ. අද තිබුණේ මූලික සාකච්ඡාවක් පමණයි. අපිට ඒ රිපෝර්ට්ස් ලැබුණාට පස්සේ IMF නියෝජිතයන් එක්ක සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා කිව්වා. ඒක ඊළඟ සාකච්ඡාවක් ඔබතුමාලා සහභාගී වෙනවද? අපිට ඒක ලැබුණා නම් අපි සහභාගී වෙනවා. ඒ කියන්නේ ජනාධිපති රිපෝර්ට්ස් අපිට දෙනවා කියලා අද කිව්වේ. ඒක අපිට ලැබුණොත් අපි ඒක කියවලා ඒක අධ්‍යයන කරලා අපි ඊළඟ සාකච්ඡාවටත් ඇවිල්ලා IMF රෙප්‍රසන්ටේටිව්ස් එක්ක ඍජුවම සාකච්ඡාව පවත්වනවා. ජනාධිපතිතුමා කිව්වා අනිත් පක්ෂවලටත් එන්න කියලා. සදිත් ප්‍රේමදාස මහත්තයා ආරාධනා කරා, අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කරා. ඔවුන් කියන්නේ IMF එකත් එක්ක අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. ඒගොල්ලොන්ගේ කොන්දේස වලට අපි එකගෙන අපි එන්නේ නැහැ කියලා දින. ඇවිල්ලා වැඩක් නැහැ කියලා තියෙන. මේක මේ බොරුවක් වැඩේ යෑමක් විතරයි කියලා. හ්ම්. ඉතින් මේක ඒගොල්ලන් කියපු දෙයක් නේ. ඒ ඇයි මාගේ එක ගැන අහන්නේ? නෑ ඔබතුමාලා ඒක ඒගොල්ලන්ගේ පිළිතුර. ඒගොල්ලන්ගේ පිළිතුර. නෑ නෑ මගේ ඒගොල්ලන් කියපු ඒවා මට කියලා මගේ උත්තර ගන්න බෑනේ. මේකෙන් හර්ෂ සිල්ලා මැතිතුමත් ආවේ නෑ නේද? හර්ෂ සිල්ලා ආවෙත් නෑ නේද? කවුද? මුදල් කමිටුවේ හර්ෂ ඩිසිල්වත් ආව නෑ අද. නෑ. මේ IMF කොන්දේ සම්බන්ධ ඔබතුමාලා මතය මොකද්ද? නෑ කොන්දේසි එක පමණක් බලලා පිළිතුර දෙන්න බෑ. IMF ප්‍රෝග්‍රෑම් විස්තරාත්මකව කොහොමද කියලා බලන්න ඕනේ. ඒක රටට හානි වෙනවද නැත්නම් රටේ මිනිසුන්ට මේකෙන් යහපත් වෙනවද කියලා තමයි අපි බලන්න ඕනේ. ඒකට ඒ විස්තරාත්මකව ඒගොල්ලන්ගේ ඇනලිටිකල් රිපෝර්ට්ස් බලලා තමයි අපිට ඒකට පිළිතුර දෙන්න පුළුවන් වෙන්නේ. IMF එකේ කොන්දේසි වලට යට වෙලා මේ ආණ්ඩුව වැඩ ගන්නවා කියලා තමයි චෝදනා එල්ලෙන්නේ. ඔබතුමාලා කියන්නේ ඒක හරි. IMF කොන්දේසි වලට යටත් වෙන්නේ නැතුව ආර්ථිකයෙන් මොනවත් කරන්න බෑ දැන්. ඒක හරි. හැබැයි ඒ කොන්දේසි වලින් රටට යහපත් වෙනවද නැත්නම් පාඩු වෙනවද කියලා අපිම අධ්‍යයනය කරලා බලන්න ඕනේ.